අයිබුවන් සුබු දැසනක් ඔබට නිදහස ලබල අවුරුදු 70ක් ගෙවෙනකොට අපි ගෙවිච්ච දශක 7ක කාලය තිස්සේ බොහොම බලාපොරොත්තු සිහින පුරවාගෙන ආපු ගමනක් අපිට තිබෙනවා. මේ ගමන තුළ දැන් නිදහස ලබන අවස්ථාව වෙනකොට ලෝක වෙළඳපොළේ අපේ අපනයන දායකත්වය ඉතාම ඉහළ ප්‍රමාණයක තිබුණේ. අනිත් පැත්තෙන් සංවර්ධනයේ අපි ගත්තොත් අපි ජපානයට වඩා ජපානයේ ආදායමත් එක්ක ඩොලර් එකක වෙනසක් තමයි තිබුණේ දළ ජාතික ආදායමේ. ඒ වගේම තමයි සිංගප්පූරු නායකයා කිව්වනේ ඒ කාලේ මගේ එකම සිහිනේ ලංකාව වගේ තැනකට සිංගප්පූරුව පත් කරන එක කියලා. මේ වගේ අපිට මහා බලාපොරොත්තු ගොන්නක් එක නිදහස ලබා ගත්තා. තාපසු හැරිලා බලනකොට තෘප්තිමත් වෙන්න බැරි තැන් බොහොමයක් තිබෙනවා. මේ පිටිපස්සේ තියෙන ප්‍රධානතම ගැටලුව අපේ සංහිඳියාවක් පොදු ජාතික න්‍යාය පත්‍රයක් මුළු රටේ සියලු ජන කොටස් එකතු වෙලා යන ශ්‍රී ලාංකික වූ ගමනකට වඩා අපි විවිධ න්‍යාය පත්‍ර ඔස්සේ විවිධ මතවාද ඔස්සේ විසිරුණු රටක් විදිහට ආවා කියන එක තමයි අපට දැනෙන්නේ. අද වෙනකොට දැන් නැවුම් බලාපොරොත්තු සමග ආරම්භ කරපු අලුත් පාලනයක් තිබුණා. රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියලා ජනතාව විශ්වාස කරා. සංහිඳියාවෙන් යුත් අලුත් ගමනක් විවිධ මතවාද ඔස්සේ බෙදී ගිය රට නැවත සියලු තුවාල සුවපත් කරගෙන හොඳ ගමනක් ආරම්භ කරයි කියලා තියෙන විශ්වාසය පිළිබඳව පසුගිය දා නැවතත් තිගැස්මක් ඇති වුණා. ඒ විශ්වාසය පිළිබඳ නැවත ප්‍රශ්න කරන තැනට අපේ රටේ ජනතාව පත් වුණා. ලෝකයේත් මේ සිද්ධීන් සම්බන්ධව යම් කිසි තිගැස්මක් ඇති කරගත්තා. සංහිඳියාව පිළිබඳව යම් කිසි බියක් දැන් තත්ත්වයේ සමන වෙලා තියෙන්නේ. ඒත් මේ තත්ත්වයට පසුබිම වුණු කරුණු කාරණා කතා කරන්න අපි ආරාධනා කරා එක්තරා සුවිශේෂී චරිතයකට. ඔහු ලංකාවේ දේශපාලනයේ ජනාධිපති ධූර, අගමැති ධූර, ප්‍රබල ඇමති ධූර දරා නැතත් ඔහුට අනන්‍ය වූ සලකුණක් තිබෙන ඔහු ලංකාවේ දේශපාලනයේ ඕනෑම විදග්ධ සභාවක ඉදිරිපෙළ මුල් පුටුවක් ඔහු වෙනුවෙන් වෙන් වෙනවා. හද සාක්ෂියට එකඟව මොන තරම් අමාරු වුණත් දුෂ්කර වුණත් තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයෙක් හැටියට ඔහු කාගෙත් ගෞරවයට පොදුවේ පාත්‍ර වෙන කෙනෙක්. අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ කතා බහට ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මෙතුමා අපිත් එක්කනේ. හයි බාන ඔබතුමා. දැන් ඔබතුමාගේ දේශපාලනයේ තුල අපි දැන් උදයක් තමයි හැමදාමත් ඔබ පෙනී හිටිය සංහිඳියාව වෙනුවෙන් විටක ඔබට චෝදනා එල්ල වුණා. ඔබ මේ යම් කිසි පිරිසකට එහෙම නැත්නම් ජාතිවාදීව රටේ බෙදන්න ඉල්ලන පිරිසක් වෙන්නේ ඔබ පෙනී ඉන්න මේ වගේ චෝදනා පවා එල්ල වුණු අවස්ථා තියෙනවා. ඔබ හැම වෙලාවෙම ඔබ ප්‍රබල හඬ වෙනුවට හද සාක්ෂියට එකඟව දුබල හඬ තෝරගන්න ඉදිරිපත් වෙන වෙලාවල් තියෙනවා. මා කැමති වර්තමාන තත්ත්වය පිළිබඳව මේ පහුගිය දායතු වෙන තත්ත්වය පිළිබඳව ඔබේ මූලික අදහසක් දැනගන්න. අපි රටේ මේ මම මේ විශේෂිතව සුළු ජාතික අයට කතා කරනවා කියන එක මේ ඒක මේ සාධාරණය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේ රටේ අපි සංවර්ධනයට බහිනවා නම් අපි දියුණු වෙන උත්සාහ කරනවා නම් ඒකේ මූලිකව විසඳිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරයක් ඒක. ඒක විසඳන්නේ නැතුව අපිට කොයි ආකාරයකටවත් සංවර්ධනයකට යන්න බෑ. ඉතින් මේ රටේ බහුතර සිංහල ජනතාව අතර දෙමළ මුස්ලිම් ජනතාවක් ඉන්නවා. එතකොට මේ අයත් එක්ක කොහොමද එකට බැඳුණු ව්‍යවස්ථාවක් හදාගන්නේ කියන එක අපිට මුලින් ඉඳලම තිබිච්ච ප්‍රශ්නයක්. ඒක මේ අධිරාජ්‍ය විරෝධී සටනේ පවා මතුවෙච්ච ප්‍රශ්නයක් ඒක. ඒ නිසා ඒක ඉතාම ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ විසඳගන්න නැතුව අපිට කොයිම විදිහකටවත් ලෝකයේ ඉදිරියේ පෙනී හිටින්න බෑ. දැන් ඔය කියන සිංගප්පූරුවේ ආදර්ශය ගත්තත් සිංගප්පූරුවේ අය ඇහිලා අපි දිහා බැලුවේ ඒ වෙනකොට එක්තරා ජාතික සමගියක උනන්දුවක් තිබුණා. මොකද එකට සටන් කරපු අය ආණ්ඩු බලය අල්ලගෙන හිටියා. ඒ අයත් අතර යම් යම් ගැටලු තිබුණත් යම්කිසි සංහිඳියාවක් උඩින් පෙනුණා. එතකොට ඒක තමයි ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් ගත්තේ. දැන් ඒක කඩාකප්පල් වුණා. විශේෂයෙන්ම සිංහල පමණයි කියන සටන් පාඨයෙන් ඒක කඩා වැටුණා. ඉතින් අපි ඒක හදා ගන්න ඕන. ඒක හදා ගන්න අපි යනකොට ඒ ගත්තු පියවරයන් වෙනුවෙන් අපි වාමාංශිකයෝ හැටියට සහයෝගය දුන්නා. හැමෝටම සහයෝගය දුන්නා.
අද ඒක කරගන්න තාමත් මේ අපි මේ රජය පත් කළා යහපාලනය ඇති කළා පලාපොරොත්තු වෙච්චි ප්‍රධාන දෙයක් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කළා ඒකාධිපතිවාදී අංග ලක්ෂණ ඉවත් කිරීම ඊළඟට ජාතික සමගිය ගැනීම බලය බෙදීම ශක්තිමත් කළා කොහොමද හොඳ ව්‍යවස්ථාවක් හැමතෙම පිළිගන්න පුළුවන් හදන්න කියන එක. ඉතින් දැන් මේ ඒක කෙරීගෙන යන්න උත්සාහයක් දරන අතරම ඒකට ප්‍රතිවිරුද්ධ වෙන බලවේග යටපත් කරගෙන යන ක්‍රියාමාර්ගය සාර්ථක වෙන්නේ නැහැ. මෙතුමන් දැන් පහුගිය දවසක අපි දන්නවා පළාත් පාලම ඇතිවරණය පැවැත්වුණා. මේ රජය විනියෝජනය කරන පාර්ශවයන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ඒතරම් මිහිරි ප්‍රතිඵලයක් නෙවෙයි ලැබුණේ. ඔවුන් අපේක්ෂා කරන පූර්ණ ප්‍රතිඵලය ලැබුණා කියලා කියන්න බෑ. එතකොට මේ මෙතෙන්දී ඊට කලින් මේ ව්‍යවස්ථාවට විරුද්ධව ඇති වෙච්ච මතයක් තිබුණා. ව්‍යවස්ථාව ගෙන එනකොට මේක මේ අධිරාජ්‍යවාදී උමනාවන් මත ගේන ව්‍යවස්ථාව මෙවැනි චෝදනා එල්ල වුණා. ඔබට දැන් මේ මොන දේ කරන්න තාණ්ඩුවට මොනතරම් සුන්දර මොනතරම් යථාර්ථවාදී න්‍යායපත්‍ර තිබුණත් වැඩක් නැහැ. රජයේ බලය වැදගත්නේ බලය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. දැන් මෙවැනි අදහස් ගේනකොට ඊට විරුද්ධව නැගෙන හඬ රජයේ පැවැත්ම අවධානමට ලක් කරනවනේ. ඔව් ඉතින් ඒ හඬ පිටිපස්සේ තියෙන්නේ ජාතිවාදය සහ කුරිරු අමනුෂ්‍ය අදහස් කියන එක එලිදරව් කරන්න පුළුවන්. මොකද ඒක ඉතාම පැහැදිලිව ඒගොල්ලෝ එන හැමෝම වෙන මූණුවරින් තමයි මේ ජාතිවාදය ගෙනෙන්නේ. ඒ රෙදිකඩව ලයින් කළා ඒගොල්ලන් එලිදරව් කර යුතුයි. ඒක කෙරෙන එකත් අතරට ඊළඟට තමන් හදාගත්ත බලය දැන් අපිට මිනිස්සු හන්නේ. අපි මේ නායකු පත් කළා. අපි විශිෂ්ට ජයග්‍රහණයක් කරන් දුන්නා 60 දශලක්ෂයක්. එතකොට මේ ජනතාවගේ බලය ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඇයි ඒකෙන් මේ විදිය දුෂ්ට අදහස් කුරිරු අදහස් ගෙනෙන අයට විරුද්ධව නීතිය සහ බලය පාවිච්චි වෙන්නේ නැත්තේ? ඒක ක්‍රියාත්මක වුණේ නැත්තේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? දැන් අම්පාර සිද්ධියෙන් ආරම්භ කරනකොට ඊටත් පෙර අපි අනතුරු ඇඟුවා. මමත් ලියවිලි වලින් අනතුරු ඇඟුවා මේ විදිහ එකක් එනවා. මෙවැනි එකක් ඇහිලා කලබලයක් ඇති කරන්න සූදානමක් තියෙනවා. මේවා වැළැක්වීම සඳහා වහා පියවර ගන්න කියලා. ඒතොර සංහිඳියාව කියන්නේ එක්සත් වීමේ දේශනා දෙන එක විතරක් නෙවෙයි ඒකට විරුද්ධව ඉන්න අයත් එක්ක විවාද කරනවත් විතරක් නෙවෙයි ඒකේ අන්තම ගාති අදහස් මනුෂ්‍යත්වයට නොනගැලපෙන අදහස් පිළි නොගන්න මනුෂ්‍ය ස්වභාවයක පිළි නොගන්න අදහස් මර්ධනය කළ යුතුයි. ෆැෂිස්ට්වාදය මර්ධනය කළ යුතුයි. ඒකට පියවර ගන්නේ නැත්නම් ඉතින් මේක පරාජයට පත් වෙන හැමදාම. දැන් මං කියන්නේ ඉස්සෙල්ලා ප්‍රභාකරන් එක ගිවිසුමක් ගහලා සාකච්ඡාවක් කරන්න ගිහිල්ලා යන කාලේ ඉඳලම වුණත් නොයෙකුත් කඩාකප්පල්කාරී වැඩ සිද්ධ වුණා. ඒවට මුහුණ දෙන්නේ නැහැ. ඒක අද වෙනකොටත් ඒ මුහුණ දෙන්නේ නැතුව හිටියොත් අපිට පරාජය තමයි අත්වෙන්නේ. පහුගිය දවසක මල්වතු මහනාහිමිපාණන් වහන්සේ වැදගත් ප්‍රකාශයක් කරලා තිබුණා. දැන් මේ රටේ ත්‍රිවිධ හමුදාව තියෙනවා. ඒකේ විවිධ බලකායන් ඉන්නවා. එතකොට මේ වෙන බලකායන් රටට අවශ්‍ය නැහැ. වෙන හමුදා ගොඩනගන්න අවශ්‍ය නැහැ කියලා. දැන් නමුත් මේවා කාලයක් තිස්සේනේ ගොඩනැගෙන්නේ. ඒක පාට මේ වශනිකව මතුන්නේ කාලයක් තිස්සේ මේවා ගොඩනැගෙන. ඒ වගේම විවිධ මතවාද දැන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තිබෙනවා. මේ ආහාරවලට දාන පෙත්තකින් එහෙම නැත්නම් මේ ඇඳුමකට දාන මොකක් හරි රසායනික ද්‍රව්‍යකින් කාන්තාවන් දරුවන් ලැබීම වළක්වන්න බෑ. මේ වගේ දේවල් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. මේ කාලයක් තිස්සේ මේවා සමාජයේ ක්‍රමක්‍රමයෙන් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. මේවට දැඩි පියවර අරගෙන දැන් මේ විවිධ බලකායන් නැති වෙනවනේ. මේවා පැහැදිලිව තියෙන ජාතිවාදය නම් මේවා වැළැක්වීම සඳහා පියවර ගත යුතු තිබෙනව නේද? අනිවාර්යයෙන්. නීතිත් තියෙනවනේ. දැන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ දැන් ඔය කියන කතාව බලමු. මේ ජාතිය වඳ කරන්න බේද දෙනවා කියලා. ඉතින් ඕනම වෛද්‍යවරයෙක්ගෙන් අහුවාම කියනවා එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. නමුත් ඒ වෛද්‍යවරු ප්‍රවීණ වෛද්‍යවරු මේක රටට කියන தත්ත්වය උදා කරන්න ශනික පියවර ගත්තද?
මේ ගුවන් විදුලිය හරි මේ කොහෙන් හරි මේ අදහස් වලට ප්‍රතික්‍රියා කරන්න ක්‍රියාත්මක වුණාද කියලා බැලුවොත් නැහැ. ඉතින් ඔය අපේ රටේ ඉන්න වෛද්‍යවරුන්ගේ මහා සභාවල් තියෙනවා. ඒ සභාව වලින් ඒවට පිළිතුරු දුන්නාද කියලා බැලුවොත් ඒක නැහැ. ඒක මොබිලයිස් කරන්න එහෙම නැත්නම් ඒක සංවිධානය කරන්න කවුරුවත් ගියාද කිව්වොත් රජයේ පැත්තෙනුත් කළා නැහැ. ඉතින් එතකොට මේ වැරදි අදහස් මෝඩ අදහස් ඕන කෙනෙකුට ඉතින් පත්‍ර කඩමාල්ලක ලියලා ප්‍රචාරය කරන්න මිනිස්සු බියවත් ගන්න පුළුවන්. ඉතින් මේ ජනගහනය ඕම අඩු වෙනවද කියලා බැලුවාම අපි 75%ක් වෙලා තියෙනවා. ඉස්සෙල්ල 69%ක් විතර හිටපු. ඉතින් ඒක බොරුම කතාවක් කියලා පේනවනේ. ඉතින් ඒ වගේ දේවල් එලිදරව් කරන්නත් රජයට සහ ආණ්ඩුවට තියෙන බලය හා සමාන බලයක් නැහැනේ ඔය කියන කාටවත්. ඉතින් ඇයි ඒක ක්‍රියාත්මක නොවුනේ කියන එකයි මේ සුළු ජාතීන් වගේ අය තහන්නේ. ඇයි අපිට මෙහෙම සුද්ධු වුනේ මේ මේකට මුහුණ දෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඒකට පිළිතුරක් අපි අවශ්‍යයි. ඒකෙදී පැහැදිලිවම බලයේ ඉන්න ආණ්ඩුව මේ ආණ්ඩුව සජ්ජාතික පක්ෂයේ තමයි ප්‍රබල බලකාය. ඉතිහාසයේ තුරම සජ්ජාතික පක්ෂයේ ජාතිවාදයට විරුද්ධව පෙනී හිටපු පරිම්බර වැරදි කළත් හිටපු පක්ෂයක් වමාංශිකයන්ට අමතරව මේ රටේ ජාතිවාදයට විරුද්ධව කටයුතු කරපු අය. එතකොට ඒ බලවේගයන් ඉතින් ඒක ඕනම ගමක UNPකාරව ඉන්න කඩේකත් UNPකාරයෙක් ඉන්නවා. ඉතින් මේ බලවේගයටම බැයිද මේකට මුහුණ දෙන්න? වාමාංශිකයන් විතරද මේකට මුහුණ දෙන්න ඕනේ? මම වගේ මේ කියන දැන් මම කියන විදිහට මම එහෙම ලොකු ජනකායක් නැති පුජ්‍යලයෙක් ඉතින් නමුත් අපිද කියන්න ඕන අපි කියන දේ හා සමානම ඒගොල්ලෝ පිළිගන්නවා නම් මේක මේ සමාජවාදය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නැත්නම් දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලෝ අතර. එහෙනම් පිළිගන්නවා නම් ඇයි අපි නොකියන්නේ කියන එක. දැන් අපි ජයර් ජයවර්ධන මහත්තයා කාලේ ඉඳලානේ මේ වාමාංශිකයෝ අපි මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡාවට ඇහිලා තියෙන්නේ. ඉස්සර අපි කියනවා මේගොල්ලෝ දක්ෂිණාංශිකෝ ඇමරිකන් කාරයෝ අර මේ කියලා කතන්දරයක් හදාගෙන අපි සාකච්ඡාවක නොලැබෙන්නේ නැති ස්වරූපයක් තිබුණා. නමුත් ජයර් ජයවර්ධන මහත්තයා 86 ඉඳලා ආරම්භ කරපු ගනුදෙනුව වාමාංශිකයන් එක්ක අදත් තියෙනවා. එතකොට එහෙනම් ඇයි මේ ගනුදෙනුව තුල මේ අදහස් බොරු අදහස් මේ වැරදි අදහස් යටපත් කරන්න කටයුතු කරන බලවේගයක් හැදුවේ නැත්තේ? මට ගැටලුවක් තියෙනවා. දැන් සාම්ප්‍රදායික වමේ බලවේගත් සමේ රටේ සාම්ප්‍රදායික දේශපාලන බලවේග තමන්ගේ අර පැරණිම මත සටන් පාට වලින් එළියට එන්න ඕනේ කියලා. දැන් එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධව තවමත් ඒ එක්සත් ජාතික පක්ෂයට කාලීන වශයෙන් ප්‍රතිවෙන ප්‍රශ්න ගැන චෝදනා කිරීම කෙසේ වෙතත් තවමත් අර පැරණි ප්‍රකාශ අධිරාජ්‍යවාදී කියන දේ තවමත් කියවෙමින් තියෙනවා. මොකද්ද දැන් අධිරාජ්‍යවාදී කියන එකෙන් තවදුරටත් අර්ථකථනය කරන්න උත්සාහ කරන්නේ? එහෙම නැත්නම් ඇයි දැන් සමාජයේ පවතින එදිනෙදා දේශපාලන විවේචනයන් මේකෙන් යටපත් වීමක් සිදු වෙනව නේද? ඔය තමයි මේ විහිළුව. දැන් මේ අධිරාජ්‍ය විරෝධී කියලා මේ රනිල් තමයි දැන් අධිරාජ්‍යවාදියා මේ රටේ. කොහොමද? මොකද ඇයි UNP එකේ මෙහෙම කියලා අර පරණ කතන්දරය කියනවා. දැන් අද අධිරාජ්‍යවාදී කියන්නේ ගෝලීය ධනවාදයේ තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ලෝක වෙළඳ සංවිධානය කියන මේ තුන විසින් මෙහෙවන ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක්. ඒකෙදි ඇමරිකාවේ දේශපාලනඥයන්ටත් බෑ ඒක කොන්ට්‍රෝල් කරන්න. එතකොට එක්සත් ජාතීන්ගේ UN එකේ වැඩ කටයුතු පාලනය කරන්න බෑ සම්පූර්ණයෙන්ම ඇමරිකාවට. එතකොට අද ඒ අධිරාජ්‍යවාදයේ මහින්ද රාජපක්ෂත් ඉන්න කොටත් එයත් IMF එකත් එක්ක උඩ තමයි වැඩ කළේ. කොහොමද ගිහිල්ලා ජාත්‍යන්තර ගිවිසුම් ගහගත්තේ? එතකොට අධිරාජ්‍යවාදී ගෝලීය ධනවාදයේ එක්ක ගනුදෙනු කරන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක කඩාවැටෙන කල දැන් නම් කඩාවැටෙමින් සියෙන්නේ. දැන් නම් ලෝකේ පුරාම වෙනස් මත තියෙනවා. එතකොට දැන් අද ඇමරිකාවේ තමයි ලොකුම වාමාංශිකයා ඉන්නේ බර්නි සෝන්ඩර්ස් කියලා. විශාල ප්‍රබල මාක්ස්වාදී අදහස් ඉදිරිපත් කරන. ඒ වගේ එංගලන්තේ ඉන්නවා ජෙරෙමි කෝබින් කියලා ලොකු වාමාංශිකයෝ. එතකොට වාමාංශිකයෝ කොහෙද ඉන්නේ කියලා බලන්න වෙනතු. එතකොට ඒ නිසා මේ පැරණි මතය වැරදි ජාතිවාදයට විරුද්ධ වෙන්නේ නැත්නම් ඔහු කිසිම ප්‍රගතිශීලියෙක් වෙන්න බෑ. ජාතිවාදය පතුරන්නේ
කිසි ලෙසක ප්‍රතිවිරුද්ධ බෑ. ඒක තමයි නූතන ඉතිහාසයේ අපිට කියා දෙන පාඩම. එතකොට ඒක ඈත ඉතිහාසෙනුත් එහෙමයි. ඇමරිකාවේ දිනුනේ මේ යුද මේ කළු ජාතීන්ගේ නිදහස අරන් දීමට සටන් කරපු ඒබ්‍රහම් ලින්කන් වගේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයන් ධනපති නායකයන් හිටිය නිසායි. ඔවුන් කියපු කතාවල් මනුෂ්‍යයා එකයි කියන එක වෙනුවෙන් මම මේකේ සංහාරයක් කරන්න ලෑස්ති කියලා කිව්වා ඒබ්‍රහම් ලින්කන්. ඉතින් අදත් අපිට ඒක කියන්නේ නැලා කියනවා. ඒක මේ මාක්ස් කියට කියපට ඒකට පෙර කියප දෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක කරගන්න බැරි නะ. මේ තියෙන දුර්ලභතාවය. අපි වාමාංශිකව ආරම්භ කළා නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එතර ගමන බලය බෙදීම පිළිබඳව සහ සංහිඳියාව පිළිබඳව. මේක පරණ කතාන්දරයක්නේ. ඒකට ජීවිත පාවිච්චි පූජා කරලා තියෙනවා. විජය කුමාරතුමන් මටත් වෙරි තිබුවා මේ පැත්තෙන් ගියා. අපි ඒ සටන් කළා හදාගත්ත පරිසරය අපි ඇයි ශක්තිමත් වෙ ඉදිරියට ගෙනියන්නේ නැත්තේ කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒකයි ඒකින් තමයි මේ අර ඔය පොල්පොට් සමාජවාදයක් කියලා දෙක තියෙනවානේ හැමෝම හිතා ඉන්න ඔය කියන එක මේ. ගිහිල්ලා මොකක් හරි කළා රතු පාටට මොකක් හරි ඒකාධිපතිත්වයක් හදාගත්තාම සමාජවාදයට යනවා කියලා. ඒ කතාවල් අද දුර්මත බවට පත් වෙලා තියෙනවා. එහෙම නැහැ. අන්තිමේදී කැස්ට්‍රෝගේ සමාජවාදයක් නැහැනේ. කැස්ට්‍රෝගේ මැරෙනකොට මල්ලිට බාර දීලා යන සමාජවාදයක් ඒක. ඉතින් ඒ නිසා අද සමාජවාදය කොතනින්ද එන්නේ කියන එකත් පැහැදිලිව අපිට කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ රටේ තියෙන වාමාංශිකයන්ට අමතරව ගොඩනැගුණු UNP එක සජාතික පක්ෂය තුල තිබෙන ප්‍රගතිශීලී ජාතික එක්සත්කමට තියෙන උමනාව එළියට ගන්න නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. දැන් මම හිතන්නේ මේ තමයි ඔබේ අනන්‍යතාවය. දැන් ඔබ මේ රටේ කවුරුත් දන්න විදිහට දැඩි වාමාංශිකයෙක්. හැබැයි දැන් ඔබේ වම තියෙන්නේ, ඔබේ වාමාංශික අදහස තියෙන්නේ මාක්ස්ට එහා ගිහිල්ලා. ඒ කියන්නේ මාක්ස්ගෙන් පස්සේ වම බිහි වුණා කියන එක නෙවෙයි ඔබ පිළිගන්නවා. ඊට සමාජ ප්‍රගතිය සඳහා ඇමරිකාන විප්ලවයෙන් ජනිත වුණු අදහස, ඊට කලින් ප්‍රංශ විප්ලවයෙන් බිහි වෙන බොනපාර්ට් පවා ඔබ නැපොලියන් බොනපාර්ට් වගේ චරිත පවා ඔබ අගය කරන්නේ. එතන ඔබ අර සමාජ ප්‍රගතිය සඳහා ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ ලැදියාවක් තියෙන නිසා අර කාල් මාක්ස්ගෙන් පස්සේ මුළු ලෝකෙම වම බිහුණා. එතනින් පස්සේ තමයි හරිම අදාස්තිකාවකෙන් තැන ඔබ ඉන්නේ නැහැ. ඒක මං හිතන්නේ එක්තරා විදිහක අර මං ඔබ හඳුන්වා දීමේදීත් කිව්වා හද සාක්ෂියට එකඟව මතය පළ කරන්න කැමති කෙනෙක් කියලා. මැතිතුමනි, දැන් අපි දකින දෙයක් තමයි නිදහස ලබන අවස්ථාවේදීත් TB ජයා මහත්මයා වැදගත් ප්‍රකාශයක් කරනවා මුස්ලිම් ජාතිකයෙක් හැටියට. ඔහු කියනවා නිදහස සඳහා අපි කොන්දේසි පනවන්න සූදානම් නැහැ. ඉසෙල්ලම බටහිර ජාතීන්ගේ නිදහස වීම සඳහා වෙනත් යම් යම් පාර්ශ්වයන් කොන්දේසි පනවද්දී ඔහු කියනවා නිදහස සඳහා අපි කොන්දේසි පනවන්නේ මුස්ලිම් ජනතාව 100% නිදහස් සටනට දායක වෙනවා කියලා. සිද්දි ලැබ්බේ වගේ නායකයෝ, එතකොට දොස්තර කලීල් වගේ නායකයෝ, මේ සියලු දෙනා විශාල දායකත්වයක් දෙනවා නිදහස් සටනට. ඊට පස්සෙත් අපිට පේන විවිධ ප්‍රශ්න ඇති වුණු අවස්ථාවල මුස්ලිම් ජනතාව ප්‍රධාන ජන කොටස එකතු වෙලා තීන්දුවක් දැන් නිමාවුණු යුද්ධයේදී පවා බුද්ධාංශය නියෝජනය කරා වැදගත් හමුදා නිලධාරීන් ගණනාවක් ඔවුන් මිය ගියා යුද්ධයේදී. එතකොට අපි කවදාවත් විශ්වාස කරේ නැහැ මේ වගේ අනෝබෝධයක් ඇති වෙන තත්වයක් කීනකින්වත් හිතමුනේ තත්වයක් එක විදිහකට බලපුවාම. මොකද්ද මේකේ පසුබිම? මොකද්ද මේ දැන් අනිත් එක එක්සත් ජාතික පක්ෂයත් එක්කලා විශාල පිරිසක් මුස්ලිම් ජනතාව එකතු වෙලා ඉන්න අර ඔබ කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂයේ හිසෝසෝපුව හැම අවස්ථාවකදීම යම් කිසි විදිහක ජාතිවාදයේ යටපත් වෙලා තියෙනවා. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයේ දරන ආණ්ඩුවක් තියෙන ප්‍රධාන පාර්ශවකරු හැටියට එවැනි අවස්ථාවකත් මෙවැනි තත්ත්වයක් කොහොමද ඉස්මතු වෙන්නේ? ඒක තමයි විහිළුව. දැන් මම ඉස්සෙල්ලාම කියන්න කැමති කාල් මාක්ස් හොඳට කියවනවා නම් කාල් මාක්ස් තමයි ඉතාම ලස්සනට මේ ඊට පෙර තිබුණු විප්ලවයේ නායකත්වයන් ගත්ත දේවල් කියන්නේ. ඉතාම අමෝරු වචන පාවිච්චි කළා. ඒක ඇත්ත තියෙන ශ්‍රේෂ්ඨත්වය ඔ කවදාවත් අමතක කළේ නැහැ. ජනපති පන්ති විප්ලවයේ තියෙන ශ්‍රේෂ්ඨ කර්තව්‍යයන් කරපේවා අපි අරගෙන යනවා කියලා තමයි මාක්ස් කිව්වේ. ඒ නිසා මාක්ස් හරියට කියවුවොත් අනිවාර්යයෙන්ම ඒවා කියවන්න සිද්ධ වෙනවා. නමුත් දැන් මේ වෙලා තියෙන්නේ මෙහෙමනේ, අද මේ අවශ්‍යම මුස්ලිම් ජනතාව දැන් මේ පහුගිය දවස් ටිකේදී තාම කලකිරීමේ හැම කෙනෙක්ම ඒගොල්ලෝට
ඇත්තටම ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂත්තක හිටිය ඔබතුමා කිව්වා වගේ මුගහක් අය එක්සත් ජාතික පක්ෂත්තක හිටියම මේක ජාතිවාදය තුනන් කරන පක්ෂයක් මේක මේ වෙළඳපොළ හොඳට හදලා දෙනවද කියන එකම නෙවෙයි වෙළඳපොළ නම් මහින්ද රාජපක්ෂ හදලා දෙන්න පුළුවන් නමුත් මේ ජාතිවාදීව කටයුතු කරන්නේ නැති පක්ෂයක් කියලා තමයි ඒගොල්ලෝ ඒකට බැඳිලා හිටියේ හුඟක් අය එතකොට දැන් මේක හරි කඩා වැටීමකට ලක් වෙලා ඒගොල්ලන් මට එක මේ මන්ත්‍රීවරයෙක් ඉඳලා කිව්වා මේක හරි භයානක තත්ත්වයක් කියලා එතකොට මේක අපි වෙනස් කරන්න අපිට බැරි වුණේ ඇයි මේ තියෙන බලය දැන් බල බලයෙන් ඉන්නේ ඒ බලය ක්‍රියාත්මක කළා මේ අම්පාරෙන් එනකොට අපි හිතමු හදිස්සියම මුණ දුන්නා කියලා ඊට පස්සේ ඒක එනවයි කියලා පේනකොට මේ විදිහට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණයක් අඩු වීමත් ප්‍රතිඵලයක් හැටියට ඒකත් ඒගොල්ලන්ගේ වැරැද්දක් චන්දෙට ගිහිල්ලා චන්දෙ ගලේ නෑ නිකන් උඩ බලාගෙන ඉතිය. ඊළඟට මේක තමන්ට විරුද්ධ බලයක් මෙහෙම එනවා කියලා පෙනිපෙනේ. ඒකට ශක්තිමත් මැදිහත් වීමට තමන්ගේ යතේ තියෙන බලය පාවිච්චි කරන්න ඇයි බැරි වුණේ කියන එක ගැන තමයි ඒ මුස්ලිම් ජනතාව අහන්නේ. ඇයි මොනවද මේ කලේ? ඇයි අපි මේ අපි මෙතනින් එහා අපි ආණ්ඩුවක් ගැන කියලා අපි ගෝලියෝ නෑ. අපි මේක තමයි අපේ නිදහස අයිතිවාසිකම ආරක්ෂා කරන්න කියලා අපි හිතලා තමයි බෙදුන්නේ. ඕගොල්ලෝ කිව්වේම නේද කියලා අපෙන් අහනවා. අපගොල්ලෝ කියන්නේ මොනවද කියන්නේ ඕගොල්ලෝ දැන් මේ අපිට කියපු දේවල් වෙන්නේ නැහනේ. අපි සමාජවාදයට යන්න නෙවෙයි කියන්නේ. අපි කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කොහොමද මෙහෙම නැති කරන්නේ ඕගොල්ලෝ? මේ ප්‍රජාතන්ත්‍රවාදී බලය දෙනවා කියලා අපෝ අහනවා කියලා. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා ඊටාම පැහැදිලි ශක්තිමත් වැඩපිළිවෙලක්. ජාතිවාදී ඕන කෙනෙකුට ජාතිවාදී කතා කරන්න පුළුවන් වාදයකදී. නමුත් ජාතිවාදය අවුස්සලා බොරු ප්‍රචාර කරමින් කටයුතු කළොත් දැඩි දනුවන් දීම දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ඒකට බොනපාට්වාදය ඕන නම් බොනපාට්වාදය දාලා හරි ඒක මර්ධනය කළ යුතුයි. එහෙම නැත්නම් මේ ගමනේ යන්න පුළුවන් කමන්නේ. ඒකයි අපේ හැම ජනතාවටම කියන්නේ වෙන්නේ ප්‍රගතිශීලී ජනතාවත් අද අඬගාලා කියන්නේ මේ කටයුතු සිද්ධ වුණේ නැහැ කියලා. ඇත්තටම මේක ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම හදිසි නීති යටතේ බලය තියෙන ජනාධිපතිතුමාට අගමැතිතුමාට කිසිම බලයක් නැති වෙනවා. එතකොට කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියන අපූර්ව ප්‍රශ්නයක් අපි ඉදිරියට ඇහිලා තියෙනවා. එතකොට යම් කිසි ක්‍රියාමාර්ගයක් ඒ ගැන ගත යුතුයි. අරගෙන වහාම කටයුතු කර යුතුයි. ෂණිකෝ මේ ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒක මැදි කිරීමට දැන් අද අත්අඩංගුවට අරන් තියෙනවා. මේ නිකන් ගල් මුල් ගහපු අරේ මේ උඩ ගණක් අරන් තියෙනවා. නමුත් ප්‍රසිද්ධයේ ජාතිවාදී වපුරපුවයි කෙනෙක්වත් අත්අඩංගුවට අරන්නේ නැහැ. මහසෝනාද කවුද කෙනෙක් ගත්තා කියලා ඊට කියනවා. නමුත් කහ සිවුර දාගෙන අමනුෂ්‍ය වගේ වැඩ කරන බුදුන් වහන්සේට අගෞරවයක් වෙන පුජ්‍යලයන් තියෙනවා. මහානායක හාමුදුරුවරු කිව්වා. සියන්නිකාය මහානායක හාමුදුරුවරු කියලා තියෙනවා. මේ අපි දන්නවා අපි සමහර අය අනිසි විදියට වැඩ කරලා තියෙනවා කියලා. එතකොට ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? නීතිය වල්වැදෙනවා නම් කහ සිවුර ඉදිරියේ එනම් මේ රට දෙයියන්ගේම පිහිට තමයි. දෙයියොත් නෑ. ඒ නිසා කාගේවත් පිහිට නෑ. ඒකයි තත්ත්වය. අද අපේ කතා බහට එක් වෙන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න තුමා. ඉතාමත්ම විවෘත ඒ වගේම විදග්ධ අදහස් ඔලෙන් ඔහු කතා බහ පෝෂණය කරමින් සිටිනවා. අපි පුංචි විරාමයකට යනවා. ඉක්මනින් නැවතත් හමු වෙනවා. සාමය සංහිඳියාව පිරුණු එකම ඉලක්කයක් එකම සිහිනයක් හඹාගෙන යන රටක් පිළිබඳව මෑතකදී ඇති වෙච්ච තිගැස්ම අපි අද දවසේ ප්‍රශ්න කරනවා. ඒ සම්බන්ධ හේතු පාදක වූ කරුණු කාරණා පිළිබඳ යම් කිසි න්‍යායාත්මක විමසීමක අපි ඉන්නේ. අපේ කතා බහේ ඒ සඳහා සුදුසුම චරිතයක් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මෙතුමා රැඳී සිටිනවා. මෙතුමා දැන් එක්තරා විදිහක අර මුස්ලිම් ජනතාව තුළත් ඔබ කව සැකයක්
යම් කිසි බියක් ජනිත වෙලා තියෙනවා තමන්ගේ ආරක්ෂාව සම්බන්ධව එහෙම නැත්නම් මේ ප්‍රමාණවත් පියවර ගත්තද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්න තියලා තියෙනවා. දැන් මේ සුළු ජන කොටස් වලට ඇති වෙන තමන් අනාරක්ෂිතයි කියන හැඟීම දැන් මේ කොටස් බිලිබා ගන්න මේ කොටස් මෙහෙවන්න තවත් අන්තවාදී කණ්ඩායම් සූදානම් ඉන්නවා දේශීය සහ විශේෂයෙන්ම විදේශීය වශයෙන්. එතකොට මේ කොට එක්තරා විදිහක දැන් මේ ප්‍රධාන පක්ෂ වලින් ඈත් වෙලා දේශීය වශයෙන් මේගොල්ලෝ යම් කිසි ජාතිකවාදී දේශපාලන පක්ෂ වටා ගොනු වෙන්න ඉඩ තියෙනවා. අනිත් පැත්තේ යම් තනිකරම දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ මේ විදිහට පක්ෂ හැදෙන්න ඉඩ තියෙනවා. අනිත් පැත්තේ ජාත්‍යන්තරව මේ කොටස් යොදා ගන්න ක්‍රියාත්මක වෙන්න සූදානම් පිරිසින ඒවැය සමහර කුරිරු ප්‍රතිඵල ලෝකයේ අත්විඳින මේ සිටිනවා. මොකද මේ தத்துவය ගැන ඔබ දකින්නේ මේ අවධානම හරියටම හරි. ඔයා කිව්වා ඒ වගේ මේ தත්ත්වය තමයි උදා වෙන්නේ. මේ වගේ බංකොලොත් වෙනකොට ඒ උත්තර මොකද අපි පත් කළා බලයක් ඒ බලයට අපි දුන්න ආශිර්වාදය අපි කැප වුණා අපි ජීවිත උනත් පරිත්‍යාග කරන්න යුතු අපි 62 ලක්ෂයක් ජනතාව හිටියේ. මොකද දැන් අර අලුත්ගම සිද්ධීන් වගේ ඇති වෙනකොට පහුගිය කාලේ ඒ ආණ්ඩුවේ තමන්ට ජීවිත ආරක්ෂාව නැහැ කියලා තීරණයකට මුස්ලිම් ජනතාව ආවා. දැන් ඔය කතා කරගෙන යන ඒක තමයි ඒකේදී කවුද කා ගැනද බැලුවේ? දැන් අපි වාමාංශිකව ගැන විතරක් නෙමෙයිනේ මේ ජාතිවාදයට විරුද්ධ පෙනී සිටි කියන්නේ ඒකෙන් හිතුවා රනිල් සා සජ්ජාතික පක්ෂය. දැන් බලේ තියෙන්නේ ඒගොල්ලෝ ගාව කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. අපි බලේ දුන්නේ රනිල්ට. රනිල් බලේ ගණිතය තමයි කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. එතකොට කොහො එයා මොනවද කරන්නේ මේ? කියලා එයාගෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට මේ ව්‍යවස්ථාවෙන් කොච්චර බලයක් තියෙනවද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. දේශපාලන බලය. තමන් අතේ තියෙන දේශපාලන බලය අරගෙන මේ වෙලාවේ ඉතාම ශක්තිමත් නායකත්වයක් දීම සඳහා වැඩගටතු කළ යුතුයි. ඒක බොනපාට්වාදයක් කියනවා නම් ඒක කියන්න ඕන කෙනෙක් ඕන දෙයක් කියත හැකි. නමුත් පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා ගන්න පියවරකට තමයි බොනපාට්වාදය කියලා කියන්නේ. එතකොට මේ ඒක උදෙසා ජනතාවගේ ඒ ඉල්ලීම මේ දුන්න බලා මේකෙන් කරපන් යහපාලනයක් කියලා. ඒක කරන්ද ශක්තිමත් නායකත්වයක් ගොඩනගා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහත්තයාට තනියම බැරි නම් තව කීප දෙනෙක් අරගෙන මූලිකත්වයක් අරගෙන අධ්‍යක්ෂකයෙක් හදලා ඒ කියන්නේ තව ඉන්නව මෙතන හොඳින් වැඩ කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් ප්‍රනාන්දත් රාජිත් වගේ අය පැත්තෙන් ඉන්නවා සජිත් ප්‍රේමදාස වගේ අය මේගොල්ලෝ අර කිට්ටු කරගෙන ප්‍රබල නායකත්වයක් මේ වෙලාවේ හදලා මේ තියෙන දරුණු අදහස් යටපත් කරගෙන ජනතාව දුන්න ආශිර්වාදයේ ඉදිරියට ගෙන යන්න ආශිර්වාදයේ නායකත්වයක් හදන්න ඕන ත්‍රිමූර්තියක් හදන්න ඕන මේකට හදලා හරි වැඩකටයුතු කළ යුතුයි නැත්නම් අපිට සාලවා කිව්වා වගේ විවිධ බලවේග ඇහිලා මේක දහගෙන යයි මොකද විශ්වාසනීයත්වයක් ඇති කළා පණ ගන්නුවේ නැත්නම් මේ දුක් කඳුළු දාගෙන ඉන්න ජනතාවට යන්න ගමනන්න. ඒගොල්ලෝ කියන කොහෙ යන්නද අපි කියන අදහසට වැටලා තියෙනවා. ඉතින් වාමාංශිකයොත් හැටියට අපි මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක යම්කිසි ගමනක් ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය ජාතිවාදයට ආගම්වාදයට යට වෙන්නේ නැතුව කහසිවුරට යට වෙන්නේ නැතුව බොරුවට කහසිවුරක් දාගත්ත මිනිස්සු හිටියා ඒකට යට වෙන්නේ නැතුව යන ගමන. මේ ධර්මපාල මැතිතුමා වගේ අය කහසිවුරක් දාගත්තා. ඒ වෙන ගමනක් යන්න ඒ කාලේ ගිහිල්ලා ඇවිල්ලා මිනිස්සුන්ව අවදි කරලා එළියට ගන්න. මේ කරන්නේ මොකද්ද? ඒකෙ භංග කිරීම මේ කරන්නේ. කහසිවුරක් දාගෙන යුක්තිය භංග කිරීම, ධර්මයේ භංග කිරීම. ඒකටත් ඉඩ දෙනවා. ඒක ඒකට ඉඩ නොදෙන ප්‍රබල නායකත්වයක් අද පිහිටුවේ නැත්නම් හෙටක් අපිට නැහැ. මේක ගැන වෙනත් කතාවක් නැහැ. අනිවාර්යයෙන්ම මේක බාර ගන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තමන්ට දුන්නු බලය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම ගැන ඒ ජනතාව කරන ප්‍රශ්න කිරීමට උත්තරයක් දෙන්න ඕන. ඒක නිකන් කතා කරලා වැඩක් නැහැ. ක්‍රියාවෙන්ම උත්තරයක් ලබා දිය යුතුයි. ඒකයි අද තියෙන්නේ. ඒ හිදැස්ස පියවුවේ නැත්නම් අනිවාර්යයෙන්ම සර්පය මේ රටට එනවා.
දැන් මේ සර්පය ලෝකෙට දෂ්ට කරමින් ඉන්න ආකාරය අපි දකිනවා දැන් ISIS සංවිධානය ගත්තොත් බිහි වුණේ කොහෙන්ද කියලා දන්නේ නැහැ මොන ආරවණකින් බිහි වුණාද කියලා දන්නේ නැහැ හැබැයි ඒ ඒ අද කරන ක්‍රියාවන් දිහා බලනකොට මුස්ලිම් ප්‍රජාවටම මොනතරම් හානියක් වෙනවද මේ වැඩි දෙනෙක් මේ යන්නේ වුණු ක්‍රියාකාරකම් නිසා කවුද කියලා අපිට පේනවා ඒ නිසා ජාතිවාදය කියලා කියන්නේ මොනතරම් කෲර විෂගෝර සර්පෙක්ද ඒක ආරම්භ වෙන තැනදීම බිත්තරෙම විනාශ කරන්න ඕන මේ සර්පයා කියන තැනට අපි සියලු දෙනා මෙන්ට ඕන කියන කල්පනාව අපට තිබෙනවා මෙතුමනි දැන් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ඇතුලේ දෝරේ ගලා ගියා ඔතරතුරු දැනගැනීමේ අයිතිය ආවා ඕන් තරම් කතා කිරීමේ නිදහස උද්ඝෝෂණය කිරීමේ නිදහස මේ ඔක්කොම එනකොට පාලනේ ලිහිල් වුණා වගේ දෙයක් වුණේ නැද්ද දැන් නිකන් නීති අතට අරගෙන මේ තරම් සමහරු ක්‍රියා කරන්නේ පාලනේ යහපාලනේ මිනිස්සු අඳුරගත්තද ඒක ඇතුළේ තියෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවබෝධිතා කරාද නිකන් අනවශ්‍ය ලිහිලක් ආවද කියලා ගැටලුවක් පැනනගිනවා ඔව් දැන් මෙහෙමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබුණාම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇතුලේ ප්‍රගතිශීලී අදහස් වලට වගේම තැලිලා පොඩි වෙලා තිය යට වෙලා තිබිච්ච ප්‍රගතිශීලී අදහස් පිළියට එනවා වගේම ප්‍රතිගාමී දරුණු ප්‍රතිගාමී අදහසුත් ක්‍රියාත්මක කිරීමේ නිදහසක් ලැබෙනවා එතකොට තමයි අන්න ප්‍රධාන නායකත්වයේ ප්‍රගතිශීලී බලවේගයන්ගේ ප්‍රධාන නායකත්වයේ වගකීම කොතනද ඉම කියලා පෙන්නලයි ජාතිවාදයට ආගම්වාදයට ඒවා දේවල් එවැනි මතවාද කඩාකප්පල් කරලා යට කරන්න දැන් අපි කියනවා ඕනම විප්ලවයක අවසානයේදී යම් මර්ධනයක් කරනවා ඒ මොකද ප්‍රතිගාමීත්වය මර්ධනය කළ යුතුයි විප්ලවය කරන්නේ ප්‍රතිගාමීත්වයට විරුද්ධුනේ පරණ බැමි කඩාගෙන එළියට එන බලවේගය ඒ පරණ බැමි උඩ තියෙන දුෂ්ට අදහස් පදනම් කරගෙන ජාති ආගම කුලය ආදී දේවල් විනා නැති කරන්න එන ප්‍රගතිශීලී බලවේගයක් ඒක මුල් කරගෙන ගොන ගොඩනගෙන කුවක සාපරාදී බලවේග මට්ටම් කළ යුතුයි දැන් අපි ඒකයි කියන්නේ නැපෝලියන් ඒකාධිපති වුණා ඒ වගේම එංගලන්තේ විප්ලවය කරපු ඔහුත් අන්තිමේදී ඒකාධිපතියෙක් වුණා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ රොබෙස්පියර්ගේ කාලය භීම සමයක් කියලා කියනවා භීම සමයක් කියලා කියනවා ඉතින් ඒ ඒ කියන්නේ ඒකේ ඒ කාල පරිච්ඡේදය තුළ අපි ගත්තා වුණත් ඉබ්‍රහම් ලින්කන් වුණත් දැඩි මතයක් ඉදිරිපත් කළා මේ අදහස් ගෙනාවොත් මං චප්ප වෙනකල් සියලු නීති ඉක්මවා ගිහිලා සටන් කරන මිනිස්සයා එකයි කියන එක මං පිළිටවනවා කියලා කිව්වා. ඉතින් ඒක එහෙම කියන්න කියලා තමයි ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට එහෙමනම් අපි ඒ වගේ වැඩපිළිවෙලක් මෙතන දාන්න නැත්නම් යහපාලන ජනතා අරගලේ අපි නැගිටලා මේ ආපු විප්ලවය හිදැස්සක් තියනවා. මේක අවසානයේ දක්වා ගමන් කරන්න අකමැත්තක් තියනවාද කියලා අද ප්‍රශ්න කරනවා. ඉතින් අපිට ඒ නිසා තමයි මම කියන්නේ ඒකේ නායකත්වය ගත්ත ප්‍රධාන නායකයන්ට මේ අවසාන වරට අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. තමුන්නාන්සලාගේ බලය තමුන්නාන්සලා ක්‍රියාත්මක කරන්න නැත්නම් ඔය තමුන්නාන්සලාටම කවදා හරි අඬාවැල්ලේ පෙන්න සිද්ධ වෙයි. මොකද මේක බලය ලැබුණාට පස්සේ ක්‍රියාත්මක නොකර තමන්ගේ ලැබිච්ච බලය තුල ප්‍රතිගාමිත්වයේ වෛරය බිහිසුණු සාපරාදී අදහස් යටපත් කළා මනුෂ්‍යත්වය පිහිටවන්න බැරි නම් මානව හිමිකම් පිහිටවන්න බැරි නම් ජාතික එක්සත්කම පිහිටවන්න බැරි නම් ඊට පස්සේ සංකුලකම තමයි ඉතිරෙන්නේ ඒ නිසා අපි ප්‍රබල උත්සාහයක් දැරිය යුතුයි මං කියන්නේ ඒකයි ඒකේ මං ප්‍රධාන වශයෙන්ම මම බර දානවා දැනට නායකත්ව මේ 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 ප්‍රගතිශීලී ගමනේ ජාතික සමගිය පිළිබඳ කතාන්දරේ නායකත්වය අරන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සමග ඉන්නේ නායකත්වය. අපිත් ඒකට පුරෝගාමී වුණා විතරයි. අපි මමත් අපි 86 ඉඳලා මේ ගමනේ හිටියා. ඉතින් අපිට කියන්න තියෙන්නේ වාමාංශික හුඟක් ඉන්නවා. දැන් පුරවැසි පෙරමුණේ ඊයේ මං සාකච්ඡාවක් අපි සාකච්ඡා වුණා. අපේ ගොඩක් අය ඉන්නවා අපි හුඟා දෙනෙක් දහස් ගණනක් රට පුරා ඉන්නවා මේ අදහස් තියෙන. ඉතින් ඒ අය හැමෝම මේ ජාතිවාදයට විරුද්ධව
ප්‍රගතිශීලී ගමනක් ප්‍රගතිශීලී බලයක් ප්‍රගතිශීලී ජනතා බලය පීටවීම සඳහා කැප වෙලා ඉන්නවා. ඉතින් ඒකට ඉඩ නැතිනම් ඒක නැති වෙලා ඒක කඩාකප්පල් වෙන්න ඉඩ ඇරියොත් එතකොට නම් අනිවාර්යයෙන්ම මේ රටේ ලොකු පරාජයකට ආපහු අපිට යන්න සිද්ධ වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා ඒකට අපි ධෛර්යමත් කැප වෙන්න ඕන. මේ නායකත්වයේ තියෙන අඩුපාඩුව දැන් කෙනෙකුට තියෙන අඩුපාඩුවක් ඒක දෙතුන් දෙනෙක් එකතු කරගෙන හදා ගන්න ඕන. ඒක තමයි ලෝක විප්ලවවලදී පෙනිලා තියෙන්නේ. කෙනෙකුට බැරි නම් කීප දෙනෙක් එකතු වෙලා ඒක එකතු කරලා ඩිරෙක්ටරේට් එකක් හදලා වැඩ කරන ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීම. එහෙම කළා තමන් මේ පැත්තෙන් ජනතාවට යනවා මේ පැත්තෙන් අනිත් අය අතරට මේක ගෙනියනවා මෙහෙම බෙදලා ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒකට හොඳ ඉඩකඩක් තියෙනවා. මම හිතනවා එක්සත් ජාතික පක්ෂය තුලම එවැනි පෝසත්කමක් තියෙනවා. මිනිස්සු ඉන්නවා, ජනතාව ඉන්නවා, එකතු කරගන්න පුළුවන් නායකයෝ ඉන්නවා. එතකොට වාමාංශික පැත්තෙනුත් බලවේගයක් තියෙනවා. ඒ නිසා පරාජයක් තාම ඇහිලා නැහැ. තාම මේ අනතුරු ඇඟවීමක් තමයි. ඒ අනතුරු ඇඟවීමට හරි පිළිතුරු හොයාගත්තේ නැත්නම් මේ කියන්නේ මේක දැන් මේ හදිසි නීතිය පවත්වාගෙන යන එකෙන් මේක හරියන්නේ නැහැ. මොකද හදිසි නීතිය යටතේ ජනාධිපතිතුමාට බලය යනවා මිසක අගමැතිතුමාට බලයක් යන්නේ නැහැ. ඒක අපිට අවශ්‍ය නැහැ. මේකේ මේ විවස්ථාවේ තියෙන අර්බුදයක්නේ. ඒකාධිපති විවස්ථාවක් තියාගෙන අපිට වැඩක් නැහැ මේ ජනාධිපති ක්‍රමය ගෙනියන්නේ. අපි ඒක අයින් කරනවා කියලානේ ආවේ. ජනාධිපති කියන තනතුරම ওই වගේ එකෙන් අයින් කළා. සාමාන්‍ය ජනාධිපති කෙනෙක් සහ බලය පාර්ලිමේන්තුවට යන ක්‍රමයක් හදන්න තමයි තියෙන්නේ. ඒක නිසා ඊළඟ ඡන්දයක් එන්න වැඩක් නැහැ. ජනාධිපති ඡන්දයක් කියන தත්ත්වය අපි හැම වෙලෙම පෙනී හිටියා. ඒක හදන්න ඕන. ඒක හදලා විවස්ථාවක් මේ ජනාධිපති ක්‍රමය අයින් කරන සටන් පාඨයේ මුලට අරගෙන විවස්ථාව හදලා යන්නත් ඕන. ඒ නිසා මේවා කිරීම සඳහා ශක්තිමත් නායකත්වයක් මේ ඉන්න පරිසරය තුළම ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යයි මේ කටයුත්ත කරන්න. දැන් යුද්ධයේ අත්දැකීම් ලැබපු පිරිස ගත්තොත් එහෙම අපි දන්නවා දැන් මේ මෑත් දැන් අවුරුදු 15-16 ළමයින් යුද්ධේ නිමාවට පත් වෙනකොට පුංචි දරුවෝ. ඒ අය හඳුනගෙන හිටියේ නෑ මේ යම්කිසි මේ අවාර්ගික කරගලයක් රටේ තිබුණා ඒක ඉතාම ක්‍රූර අත්දැකීම් ලැබපු අවස්ථාවක් කියලා. ඒ අය දැනගෙන හිටියේ නෑ. ඒ යුද්ධයේ අමිහිරි ඉතාමත්ම කටුක අත්දැකීම් විඳපු පිරිසන මේ අය අවුරුදු 15-16 අය කියලා කියන්නේ දැන් ඒගොල්ලෝ නව යෝන් බලවේග. හැබැයි දැන් ඒ අය අතරේ මේවා ජාතිවාදී නැවත ජනප්‍රිය කරන්න පහසුයි. මේක බරපතල ප්‍රශ්නයක්. ඊට කලින් අපි ඉක්මනට වෙලාව බලාගෙනමු. දැන් මෙන්න මේ කියන පිරිස මේ නව යෝන් පිරිස අවුරුදු 15-16-17-18 මේගොල්ලන් සමාජ මාධ්‍යත් එක්කලා බොහෝ සෙයින් ඉන්නවා. මා දන්නවා මේ පිරිස් දැන් පහුගිය දවසක අපි දිගන ප්‍රදේශයේ සංචාරය කරපු වෙලාවේ ඒ ජනතාවත් කිව්වේ මේවට මැදහත් වෙන්න ආපු අය පුංචි කොළු ගැටව. මේ අය මේ ඉස්කෝලේ යන දරුවෝ කියලා හිතන්න පුළුවන්. ඒ තරම් පුංචි අය කියලා. එතකොට දැන් මේ ඔබතුමාලා කියන මතවාද දැන් ඒ වගේම දැන් සංහිඳියාවේ තියෙන වැදගත්කම ජාතිවාදයේ තිබෙන අමිහිරි ප්‍රතිඵල මේවා දැන් ඊළඟ પરම්පරාවට කියා දෙන්න. දැන් මේ අලුත් අත්දැකීම් ලබන්න සූදානම් වෙන પરම්පරාවට අලුතින් සමාජ දේහයට එකතු වෙන පිරිසට දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි නේද? අනිවාර්යයෙන්ම. අනිවාර්ය ඒක තමයි. ඒ කියන්නේ සමාජ ගත කරලා තියෙන දේවල් ඉතාමත් අමිහිරි දේවල් තියෙනවා. මගේ ඥාති දරුවෙක් ඔහු අවුරුදු 16ක විතර කෙනෙක් ඔකව මේ නුවර මෙහෙම පන්සල් කඩනවලු. අපි දැන් අපේ ක්ලාස් එකේ කට්ටිය ඔක්කොම එකතු වෙලා නුවර යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකටද මේවට පන්සල් ආරක්ෂා කරගන්න මේ ගැටුමට කෙලිම මැදහත් වෙන්නේ? මේ අයට අවබෝධයක් නැහැ. ඉතින් දැන් මේ දැනුවත් කරන්න අවශ්‍යයි. ඔයක තමයි. ඉතින් ඒගොල්ලන්ට ඒක කියලා තියෙන කවුරු හරි වැඩි හිටියා. ඔව්. එයා හොයා ගන්න ඕන අපි ඔක්කොම. ඒ වගේ මන්ත්‍රණකාරී වැඩ පිළිවෙල. ඔව් වැඩි හිටියෙක්ටත් වඩා ඇත්තට මේ ඔවුන් සමාජ මාධ්‍ය බලන්න ඕන. ඉතින් අපි නිකන් සමාජ මාධ්‍ය කියලා යවුවොත් අපේ කටවහන එකයි වෙන්නේ. ඉතින් අපි ඔක්කොමලා කටවහගත්තත් වැඩ වෙන්නේ නැහැ නේ. තෝරාගත්ත ලෙසට ඔය වගේ දරුණු දේවල් කියන ඒවා
කරන අය හොරලා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි. ඒක ලේසි ඒක ඒකට දක්ෂ මාධ්‍ය පිළිබඳ විද්‍යාඥයෙකුට දුන්නොත් ඕක හරි විනාඩි 5කින් කියයි මෙන්න මේ මේ ජාල තමයි මේ වැඩ කටයුතු කරන්නේ කියලා. ඒ නිසා ඒවා හොයලා බෙහෙලා නීතිය කටයුතු කරන්න ඕනේ. ඊටාම ඉක්මනින් කරන්න ඕනේ. නැත්තම් ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රොමෝෂන් එක ඒ කියන්නේ නිවැරදි අදහස් ගෙනියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රභාකරන් එක දුසුමක් ගහපු එක පාවා දීමක්ද? නැත්තම් ලක්ෂ කෝටි ගණන් ජනතාව සහ ශිෂ්ටාචාරයක් විනාශ වෙන්න නොදී කතා බහෙන් මේක ඉවර කරගෙන යන්න. මොකද දැන් ලොකු යුද්ධ කළාට පස්සෙත් කරන්න හදන්නේ මොකද්ද? බලය බෙදීම, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දීම, අර ඒ කටයුතු ටිකනේ මෙනි කරන්න ඉතින්. එතකොට ආයි එක කියන්නේ රට බෙදනවා කියලා ඉල්ලන. එතකොට මේ යුද්ධ කළා ඉවරලත් රට බෙදනවද දැන්? තේරුම්ම නැති කතාන්දරයක් තියෙනවා. ඒ නිසා මේ බොරු අදහස් පරාජය කිරීම සඳහා පැහැදිලි ව්‍යාපාරයක් අවශ්‍යයි. මොකද දැන් ඒ අදහස් වලට මූලික වුණ ජනතා විමුක්ති පෙරමුණ වගේ අයත් අද එදා අදහස් වලින් ඈත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ බලය බෙදීම තියෙන අවශ්‍යතාවය ගැන වටහාගෙන තියෙනවා. එතකොට දැන් ඒක කෙනියන් ඉන්නේ වෙන කට්ටියක් වෙන පොල් පොට්ල ටිකක් කරන්න ඕනේ වැඩි. එතකොට මේවට විරුද්ධව හා ඒවා එළිද රහු කළා. සැබෑ ප්‍රගතිශීලී පදනම ජනතාව තුළට ගෙනියන්න අනිවාර්යයෙන්ම ප්‍රබල කණ්ඩායමක් හදා ගන්නවා බුද්ධිමත්ව. දැන් අපි දන්නවා ලොකු නම් තියෙන මේ පඬිතුයෝ ඉන්නවා මේ. ඉතලා ඒගොල්ලෝ ඔක්කොම අන්තිමට ජාතිවාදී ගොඩට එකතු වෙලා සල්ලි කයක් හරි අරගෙන විකුණනවා. මේ වගේ රූපවාහිනියෙන් අරගෙන මෙහෙන් ලොකු තහනාන්තර තත්ත්වයන් ලබා ගත්තට පස්සේ කෙලින්ම ජාතිවාදී ගොඩට ගිහිලා එතනින් සල්ලි ටිකක් අරගෙන ජීවත් වෙන තත්ත්වයටපත් වෙලා තිනවා. ඒගොල්ලන්ට විරුද්ධව අපි බලකායක් හදන්නවා. ඉන්නවා ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, අපිට නායකයෝ ඉන්නවා. ඒගොල්ලන් අරගෙන අපි පැහැදිලි ක්‍රියාමාර්ගයකින් ජනතාවට හැමදාම පණිවිඩයක් දෙන අහගන්න පුළුවන් පණිවිඩයක්. නිකම් පණිවිඩ කිව්වෙම නෙවෙයි. මේවා ඇත්ත එලිදරව් කළ. දැන් ඔය කියන පෙත්ත ඒ ගැන සාකච්ඡාවක් කරන්න පුළුවන් විද්‍යාඥයෝ ගැනද? මෙහෙම පෙත්තක් තියෙනවද? මේක බොරුවන්නේද කියන එක අමුවේම එලිදරව් කළා දාන්න. එතකොට ඊළඟට අහන්න ඕන කොහොමද මෙහෙම අඩු වෙලා තියෙනවද සිංහලු? මෙන්න සංඛ්‍යාලේ කියන්නේ. මෙහෙම ඇවිල්ලා තියෙනවා මේ අත්ත ගමන් පැහැදිලි එහෙම කන්නේ ඇති. ඉතින් එහෙම ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවද? එහෙම කුරුමානමක් තියෙනවද කියන ඒවා ගැන සාකච්ඡාව සාධාරණ විද්‍යාත්මක පදනම් උඩ ඉඳලා කරලා ඒවා බැහැර කිරීමට අපි කටයුතු කළ යුතුයි. ඉතින් එහෙම නැතුව නිකන් හැමෝම සමාජ ජාල තානම් කළයි කියලා හරියන්නේ නැහැ. එතකොට මගේ බාහුගේ සමාජ ජාලයත් ඉවරයි. මටත් කතා කරන්න බෑ. දැන් මාත් මේ දවස්වල කතා නොකර ඉන්නේ. මොකද මගේ කතා කියන්න තියෙන දේවල් කියන්න තැනක් නැහැ. අද අධ්‍යනෙම සමාජ ජාල වලට ගිහිලා තියෙනවානේ හැමෝම අය කතා බහ කරනවා. ඒක ඇත්තටම ප්‍රගතිශීලී අදහස් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරන්න කතා කරන විශාල ජනකායක් ඉන්නවා. අනිවාර්යයෙන්ම දැන් අපි මේ සමාජ මාධ්‍ය ඇසුරු කරලා බැලුවත් අපිට පේන මුහුණු පොතේ ඉතාම දැඩි උග්‍ර ජාතිවාදී අදහස් වපුරන තමන් වීරයන් හැටියට පෙනී ඉඳ හදන එකම ලේකින් පැවතෙන අර හිට්ලර්ගේ ජාතික සමාජවාදී අදහස වගේ එහෙම පිරිසක් ඉන්නවා වගේම ඊට විරුද්ධව කතා කරන ඊට විරුද්ධව සටන් කරන ප්‍රගතිශීලී අදහස් දරන විශාල පිරිසකුත් මුහුණු පොතේ ඉන්නවා. ඔබ කිව්වේ කාරි දැන් ඔහුනුත් නිහඬ වෙනවා මේකෙන් වෙයි. නැතරම වෙන්න ඕනේ මේ ජාතිකවාදී ජාතිවාදී වපුරන්නන්ව නිහඬ කරන අතරෙම සංහිඳියා වෙනුවෙන් මේ මානුෂීය අදහස් දරන පිරිස දෙරිමත් කරන්න ඕනේ කියන කාරණේ මං හිතන්නේ ඉතාම වැදගත් අදහස් ගණනාවකින් ඔබ අපේ කතාව බහද දවසේ පෝෂණය කරා. මා කිව්වා වගේම ද සාක්ෂියට එකඟ ජනප්‍රියද නැද්ද බලවත් මතයද නැද්ද කියන කාරණේ හොයන්නේ නැතුව රට වෙනුවෙන් නිවැරදිව ඔබගේ විදග්ධ අදහස් හැමදාමත් පළ කරා. අද දවසෙත් මේ දායකත්වය ලබා දීම ගැන අපි මෙහෙම නිස්තුතිවන්ත වෙනවා. නැවත දවසක හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි සමුගෙන යන්නයි සූදානම. ඔබතුමාටත් ආයුබෝවන් කියලා අපි සමුගෙන බොහොම සතුටුයි.